පහුගිය කාලේ මේ රටේ ජනතාව තෙල් පෝලිං වල පැය ගණන් ඉන්න වෙලා තෙල් පෝලිං වල මැරිලා වැටෙන්න වෙලා ගෑස් පෝලිං වල පැය ගණන් ඉන්න වෙලා ඒ වගේම තුන් වෙලා කන්න පුළුවන් වෙන විදිහට අවම වශයෙන් හාල් කිලෝ එකක් ගන්න බැරි වෙලා රටේ ජනතාව කබලෙන් ලිපට වැටුණා. ඒ නිසාම තමයි රටේ ජනතාව කරකර කනකර උකස් කරලා තමන්ගේ ජීවිත ජීවිකාව ගෙවන වෙනුවට තෝරපු පාර තමයි අපිව මේ තත්ත්වයට අදලා දාපු ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන්න ඕන කියලා අකණ්ඩ අරගලයක් පටන් ගත්තා. ඒ අරගලේ මුළු ගම්පුරා නගර පුරා දැවැන්ත අරගලයක් විදිහට පැතිරෙද්දී ගෝල්ෆේස් භූමිය මූලික කරගෙන ජනාධිපති ගොඩනැගිල්ල ජනතාව අරගලකරුවන්ගේ අතරපත් කරගනිමින් අකණ්ඩ අරගලයක් දින 55කට වඩා වැඩි කාලයක් ගත වුණා. හැබැයි ඒ වෙලාවේ ආණ්ඩුව බිත්තියෙම හේතු කරලා ගෙදර යන්න කියලා කිව්වට පස්සේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගයේ ගෝඨාභය රාජපක්ෂ ගත්ත ක්‍රියාමාර්ගය තමයි තමන්ට ආරක්ෂාව ගෙනත් දෙන තමන්ට ආරක්ෂාව ගෙනත් දෙන රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ ඉඳගෙන තමන්ගේ බලය තහවුරු කරගන්න එක තමයි කරේ. අගමැති රනිල් වික්‍රමසිංහ පත්වීම අරගෙනම අපිට කිව්ව මඤ්ඤොකරිකක් දැම්ම වත්තේ වවා ගන්න වවාගෙන ඉස්සරහට පටිතද කරගන්න එහෙම තමයි ජීවත් වෙන්න වෙන්නේ කියලා. පාංගෙඩි රුපියල් 30කින් වැඩි කරලා තෙල් ලීටරයක් රුපියල් 82කින් වැඩි කරලා එහෙම තමයි රනිල් වික්‍රමසිංහ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දුන්නේ. හරි පැහැදිලි රනිල්ලාවෙත් අපේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි ගෝඨාභය ප්‍රශ්න ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ මැදිහත් වෙන්නත් අපේ ප්‍රශ්න විසඳන්න නෙමෙයි. එහෙමනම් රටේ ජනතාවගේ ජනමතයට හිස නමලා ආණ්ඩුවට තියෙන ගෙදර යන්න ගෝඨාට තියෙන ගෙදර යන්න රනිල්ට තියෙන ගෙදර යන්න හැබැයි උන් අපේ ප්‍රශ්නවලට උත්තර හොයන්නේ නැහැ. මොකද ඔය රනිල් වික්‍රමසිංහම මුදල් අමාත්‍යාංශයේ අමැතිවරයා විදිහට දැන් දිවුරුන් දීලා ඉද්දී ඒ අමාත්‍යාංශයේ ලේකම්ගේ වැටුප රුපියල් ලක්ෂ 14යි. එයාගේ පෞද්ගලික ලේකම්ගේ වැටුප රුපියල් ලක්ෂ 4යි. අන්න එහෙම කියන අය තමයි අපිට කියන්නේ මඤ්ඤු කඩිකක් වවලා පටිතද කරගන්න කියලා. ඒ නිසා හරි පැහැදිලි මේ ඉන්නේ එක එක්කවත් අපේ ප්‍රශ්න අදාල් නැහැ. ඒ නිසා තමයි අපි මේ රටේ ජනතාවත් එක්ක පාට බහැලා ඉන්නේ. අද දවසේදී අන්තර් විශ්වවිද්‍යාලයේ බලමන විදිහට රට පුරාම මෙවැනි විරෝධතා වගේම දැනුවත් කිරීම සංවිධානය කරනවා. අද දවසේදී කොළඹ කොටුවේ ප්‍රධාන දැනුවත් කිරීම සංවිධානය කළ විරෝධාකල්ප විගීත වැඩසටහන එක්ක මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. අපි කියනවා ගෝඨාභය රාජපක්ෂලාට උත්තරේ තියෙන ගෙදර යන එක ඇතුළේ විතරයි. ගෙදර යන්න බැරි නම් තමන්ගේ අයියව එළෙව්වා වගේ අගමැති පුටුවෙන් අපි ලෑස්සෙයි. ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් එළවලා මේ රටේ ජනතාවට වඩා යහපත් සමාජයක් උදා කර ගැනීම සඳහා වූ මැදිහත් වීම අකණ්ඩව අපි අන්තර් විශ්වවිද්‍යාලයේ ඉච්ඡා බලමන්න විදිහට කරනවා කියන එක මේ මොහොතේදී මතක් කරනවා. අපි ජනතාවට දෙන පණිවිඩය තමයි මේ මොහොත ගත්තට පස්සේ අපේ ප්‍රශ්නවල උත්තර දෙන්න සමත් නැහැ කිසිම කෙනෙක්. කිසිම කෙනෙක් අපේ ප්‍රශ්නවල උත්තර දෙන්න සමත් නැහැ. ඒ අය කියන්නේ අපිට පරිතද කරගන්න කියලා. අපි කියනවා රටේ ජනතාවට එන්න ඔබ මහපාරට වීදියට එන්න කළු කොඩි අරගෙන එන්න. ඉතාම සාමකාමීව අපි මේ විරෝධතා කලින් තිබ්බා වගේම ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේ හන්දියක් හන්දියක් ගානේ විරෝධතා ගෙනල්ලා එක මොහොතකදී ආණ්ඩුවට දැනෙන මට්ටමේ දැවැන්ත විරෝධතා දක්වා මේක සංවිධානය කරමු කියන යෝජනාව රටේ ජනතාවට අපි කරනවා.
වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.